අපි දැන් සූදානම් වන්නේ වියලි කලාපය තුළ වගා කර ඇති වසර 5කට වැඩි පළදරන පොල් ශාකයකට නිර්දේශිත වැඩිහිටි පොහොර මිශ්‍රණය මේ දින සඳහායි. ඔබ මේ දකින පොල් ගස වසර 15ක් වයස වන පොල් ගසක්. වියලි කලාපයේ වගා කර ඇති පොල් ගසකට යොදන වැඩිහිටි පොහොර මිශ්‍රණය APMD ලෙසද තෙත් අතරමැදි කලාපයේ වගා කර ඇති පොල් ගසක් නම් යොදන පොහොර වර්ගය APMW ලෙසද හඳුන්වනු ලබනවා. මේ ආකාරයට වසුන ඉවත් කර ගැනීමෙන් අනතුරුව පොහොර කවය සුද්ධ කර ගැනීම සිදු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5කට වැඩි පළදරන පොල් ගසක පොහොර කවයේ මුළු විශ්කම්භය අඩි 12ක් වෙනවා. මෙය ඔබ මේ දකින ආකාරයට පොල් ගසේ එක් පැත්තක සිට සැලකුව විට අඩි 6 බැගින් වෙනවා. පොහොර කවය සුද්ධ කර ගැනීමේදී පැලයේ සිට අඩි 6ක දුරින් පටන්ගෙන පැලය දෙසට පසලන් කර ගැනීම සිදු කළ යුතු වෙනවා. මෙසේ කරනුයේ පොහොර කවයේ තිබූ සරුපස් ගස දෙසට ලං කර ගැනීමටත් එම පස් ඉවතට විසවීම වළක්වා ගැනීමටත් වසර 5කට වැඩි පළදරන පොල් ගසකට පොහොර ග්‍රෑම් 2800ක ප්‍රමාණයක් යොදනු ලබනවා. පොහොර යෙදීමේදී ඔබ මේ දකින ආකාරයට පොහොර කවයේ කෙළවරේ සිට අඩි 3ක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි පොහොර මිශ්‍රණය යෙදී යුතු වෙනවා. මේ ආකාරයට පොහොර මිශ්‍රණය යෙදීමින් අනතුරුව විසිරවන ලද පොහොර පසට මිශ්‍ර කිරීම සිදු කළ යුතු වෙනවා. එහිදී උදැල්ලෙන් පොළව යටට අඟල් 3ක පමණ ගැඹුරට කෙටීම ප්‍රමාණවත්. ඒට හේතුව ඊට වඩා ගැඹුරට කෙටීම තුලින් පොල් ගසේ ඇති මුල් වලට හානි සිදු වෙන්න පුළුවන්. පොහොර මිශ්‍ර කරගත් පසු නැවත වරක් අපි මුලින් යොදා තිබුණු වසුන යෙදිය යුතු වෙනවා. වසුන යෙදීමට හේතුව වන්නේ පොල්ගස අවට තෙතමනය සංරක්ෂණය කර ගැනීමත් අධික හිරු එළියෙන් පොහොර කවය ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන්ම වසුන යෙදීමේදී පොල් ගසේ සිට අඩි 3ක පමණ හිස් කලාපයක් තැබිය යුතු වෙනවා. ඒට හේතුව ගස මුලට හොඳින් සූර්යාලෝකය ලබා ගැනීමටත් ගස මුලට සිදුවන පලිබෝධ හානි පහසුවෙන් නිරීක්ෂණය කර ගැනීමටත්.